අද කෙසේයෝ මේ ගෙදරෙන් එලියට පනිනවයයි සපු සිතාගත්තේ මහ පාන්දරය. මුළු රෑ පුරාම ඇයට නිින්දක් ගියේ නැත. දවස් ගණනාවක සිට ඇය ජනිස් සමග එක ඇඳේ නිදාගත්තේ නැත. උඩු මහලේ සාලි වූ කුෂන් සැටියට බරවි මහරෑ වෙනතුරු කල්පනා කරන සපුට ඇතැන් දවසක එහෙමම නින්දයයි. මේ කසාදයක් සමග තුඳල් වෙනව වැඩි අය සපුට සිතුනි. මෙහෙම ගියහොත් තමාටත් වඩා දුක් විඳින්නේ අර අහිංසක කොල්ලා බව සපු දනි. ඇය සිහියට ගත්තේ මහ පාන්දරය. ඒ වෙද්දි මුළු ගෙදරම නිදිය. සීයා පාන්දරම ඇහැරී ඉන්න බව සපු දනි. සීයා චූටි මැනික. මැනික මේ පාන්දර මං හිර වෙලා දුක් විඳිනවා. ඔයාලා බලන්නේවත් නැහැ. එහෙම කියුණි දුකටය සපුට ඇඬුනි. ඇයි සතුටින් ඉන්නවා කියලාද හිතුවේ මැනික? ඔයාගේ චූටි මැනිකට උදව්වක් කරන්න පව් කියලා හිතලා. දයාසිරි මහතාගේ පපුව උණු වීගෙන මින් ගියේ. ඔහොම කියලා සීයාගේ පපුව පත්තු කරන්න එපා. සෝරි සීයේ, මං තව දවසක් මෙහෙම හිටියොත් මාව මැරේ. මං මොනවද කරන්න ඕන? මාව දවස් දෙක තුනකට ගෙදර එක්කගෙන යන්න මොනවහරි කරලා. දයාසිරි මහතා මොහොතක් කල්පනා කළේය. මං එන්නම්. අටට යන්න කලින් ඉන්න එපාය. ජනිත් අටවෙද්දි නිවසින් පිටවන බව සපෝ දනි. එන්නම් චූටි මැනික, ඔයා ඇඳගෙන ඉන්න එපා. නෑ, ඇඳන් ඉන්න ඇඳුමින් මට යන්න පුළුවන්. සපෝ දිග සුසුමක් හෙලා දුරකතනේ තැබුවාය. මෙහෙමම සාගරටත් ගන්නට ඇයට සිතුනි. එහෙත් බියක් දැනේ. ඔහුගේ අංකයවත් මේ කවුරුත් දැනගත යුතු නැත. සාගර චන්න ත්‍රීවිලේරයට බත් පැකට් පටවන අයුරු බලා උන්නේ. ත්‍රීවිලරයෙන් බත් පැකට් බෙදෙන අවසාන වටේ අදය. යා යුතු අතක් නොමැදැන, කළ යුතු දෙයක් නොමැදැන නුවර ගත කළ ප්‍රථම රාත්‍රිය සාගරට සීවිය. එදා වැවරවුමේ පුංචි හෝටලෙට වී ජීවිතයට පොටක් පාදා ගන්නට වින්ද දුක ඔහුට සීවිය. අද ත්‍රීවිල් එකෙන් බෙදෙන අන්තිම දවස. චන්න පැමිණ කීවේ සාගර සිනාසුනේ, මට නිකම් මැවිලා පේනවා මචං. කහ කොරලෝ පහක් ඉතර එක පෙළට තියෙනවා. සපුමලී කීටස් කියලා ගහලා. ඒ ඊනේට යන්නට තව දුක් විඳිය යුතුය. සාගර මචං, කීරද වාහනේ ගන්න යන්නේ? 10ට විතර එන්න කිව්වේ. බැංකුවෙන් සල්ලි ටිකක් ගන්න ඕන. මං එද්දිනම් එකවත් වෙයි. පේරාදෙනියටත් යන්න එපාය. ළඟ උඹත් නෑ, චූටි මැනිකත් නෑ. උඹ අරන් වරෙන්. මේ අත් දෙක රත්තරන්නේ කොල්ලෝ. චන්න සාගරගේ දෑත් අල්ලාගෙන කීවේය. එයාද කතා කරයි කියලාත් හිතෙනවා පාන්දර ඉඳලා. එහෙනම් ෂුවර් එකටම නංගි කතා කරයි. කතා කළොත් කා සෙල් එකට එක්කගෙන ඵලයන්. එහෙනම් යතුරු බාරගන්න එයා, මන් නෙමේ. විශ්වාසය මිනිහෙක්ව බබලවන්නේ විශ්වාසය. ජීවිතයේ අඟලක් උඩට එන හැම විටකම සාගර කියන්නේ කෙල්ලගේ වාසනාව කියයි. පුදුමය. උඹට හරියන්න උතරන්න කියලා බාරවෙච්ච අත් දෙකනේ. චන්නගේ එහෙම කියාය. ඇත්තටම තමාට හරි ගියේ ඒ නිසා බව සාගර විශ්වාස කළේය. වෙලාව හරියටම 8:43 වෙද්දි සාගරගේ ජංගම දුරකතනේ නාද වෙන්නට විය. කතා කරන්නේ ලොකු සර්. දුරකතනේ මුහුණත මත වැටී තිබුණේ දෑසිරි මහතාගේ ජංගම දුරකතනේ අංකයයි. සාගර ගෞරවයෙන් කතා කළේය. එහා පැත්තෙන් පිළිතුරක් ලැබුණේ නැත. සර්, සාගර නැවත වතාවක් කතා කළේ. හුස්මක හඬක් ඇසුනි. ඒ සමගම සාගරගේ දෙතුළ අතර සීනාවක් නැගින. චූටි මැනික, සපෝට පුදුමය. කොහොමද කතා කරන්නේ මං කියලා දන්නේ? මට හුස්ම හඬ ඇහුණා.
හුස්ම අඩිනු තමාව අඳුන්නනවාදැයි අහන්නට සපූට සිතුනි. එය සීයා ළඟ උන් නිසා ඇය ඇසුවේ නැත. මං එළියට ආවේ අද. මාත් හුස්ම ගන්නේ දැන් ඉඳලා. කෙල්ලගේ පපුව පිපිරෙන තරම්ය. තුට්ටුවක් නොවටින මිනිහෙක් නිසා ජීවිතයට වැඩියෙන්ම ආදරය කරන හදවතට දුක් දෙන්නට සිදුවෙ හැටි. අද හරි විශේෂ දවසක්. මං දළදා හාමුදුරුවන්ට කිය කිය හිටියේ කොහොම හරි චූටි මැණිකව එළියට අරන් දෙන්න කියලා. ඇයි අද? මං ඇවිත්ම කියන්නම්. අපි දෙන්නගෙම ජීවිතවලට අද වැදගත් දවසක්. මායසියයි බේක් හවුස් එකට එන්නේ කෑම ගන්න. හරි, මං විනාඩියෙන් එතන. ඇවිත් කියන්නම්. චූටි මැණික මොකද්ද ඇඳගෙන ඉන්නේ? මං නිකන් සායකුයි බ්ලවුස් එකකුයි. කමක් නෑ, මං එන්නම්. ඇයි සාගර අයියේ, කොහේ හරි යන්නද? සාගර දුරකතනේ වාසා නිල්ලිරි වැටුණු සුදු කමිසයේ වතට දමා ගත්තේ. අද අලුත්ම කමිසයක් අඳින්නට සිතුනේ යන ගමනේ වැදගත්කම නිසාය. ඔහු කමිසය යටකර පෑන කමිස් සාක්කුවේ ගසා ගත්තේ. සපත්තු දෙක දෙස බලද්දී ඔහුට දුක සිතුනේ. චන්න යන්නට පෙරයේ පොලිෂ් කර ගියේ. බැංකු පොතද ගෙන සාගර සංගරාජ මාවතේ පහළට ආවේ. මේ සංගරාජ මාවතේ උඩට යටට දස දහස් වරක් යන්නට ඇත. සමහර දිනවලට උඩට පහළට හයත් ගමන පයින් බඩ ගන්නට සිදුවිය. අද දෙවියන් වාහනයක් දෙන්නේ එහෙම තමාටය. සංගරාජ මාවත මැද හරියේදී ඔහුට ත්‍රිවිධරයක් මුණ ගැසුණි. සාගරීට ගොඩ විය. බේක් හවුස් එක ළඟට යම්. ඇයට අද එළියට එන්නට ලැබුණ එක පුදුමය. එකසිතින් ආදරය කරද්දි හිතෙනා දේවල් අනිත් කෙනාට දැන්න හැටි පුදුමාකාරය. අද කෙසේ යතුර ගන්නේ ඇගේ අතින් මේ සාගර සිතාගත්තේ. බේක් හවුස් එකකින් ඇතුල් වූ සාගරගේ රුව දකිද්දි සපුට පුදුම සිතුනේ. ඔහු අද ඒ තරමටම ලස්සනය. තමා ආදරය කළේ ඔහුටම දැයි සිතා ගන්නට බැරි තරමට සපු ආශාවෙන් ඔහු දෙස බලා උන්නාය. ඔහුට ඇත්තේ අහිංසක වැදගත් පාටකි. අද මේ තරම් හැඩට ඔහු ඇඳ ඉන්නේයි. සීයේ අර සපු දයාසිරි මහතාට ඔහු පෙන්නුවේ. දයාසිරි මහතාද ඔහු දෙස බලාගෙන මුන්නේ. කොල්ලාද හරි හැඩයි. එයා කොහොමත් හැඩයයි කියන්නට සපුට සිතුනේ. අද කොහෙද යන්නලු? වැදගත් ගමනක් යන්න වගේ. සාගර ඔවුන් මේසෙට ආවේ සිනාසෙමිනි. ඒ මූණ දකින්නේ මාසයකට පස්සේ. එහෙම වෙද්දී දුටුපසු පපු හිරවේ. සර්, ඔහු දයාසිරි මාතා උන් පුටුව ළඟ පහත් වී වැන්දි හෝටලේ මැදදීය. දයාසිරි මාතා මේ මිනිස්කමට පුදුමාකාර ලෙස ආදරය කළේ. ඔහුට දුග එහෙම කොල්ලාට කෙල්ලව දෙන්නට බැරිවීමය. අද ලස්සන්ට ඇඳගෙන කොහේ යන්නද පුතේ? දයාසිරි මහතා ඇසුවේ. ඔහු සිනාසුනේ. මං කෑම ඕඩර් කරන්නද සර්? ඔව්, කාලයිමු බඩගිනි. රෑටවත් කාලා නැතු ඇතිනේ. සාගර මුදු හඬින් කීවේ සපෝ දෙස බලාය. ඇත්තටම ඊයේ රෑට මේ බඩට කිසිවක් වැටි නැත. අපට ඉන්දියාප ගේන්න මිරිස් මාළුයි කිරි හොදී පොල් සම්බෝලයි එක්ක. බිත්තරයකුත් ගේන්න. බිත්තරේ තමාට බව සපු දනි. මේ ආදරයට කිව හැකි තවත් උතුම් නමක් නැද්ද? මංස අද වාහනයක් ගන්නවා. සාගර දයාසිරි මහතා සපු දෙස බලා කීවේය. සපු ඔහු දෙස මොහොතක් පුදුමින් බලා උන්නාය. එහෙම මගේ දැස් තෙත්විය. ෂා, කොච්චර දෙයක්ද පුතා. විෂ්‍යු ඕල් දෙ බෙස්ට්. ඔයාට හරියනවා පුතා. ඒක ඉස්සල්ලම කිවේ චූටි මැණිකස. හරියනවා කිව්වා, උතුරුණා කිව්වා. සබුට ඇඬුනි. ඇයි එහෙමම් බිම බලාගෙන ඇඬුවාය? දයාසිරි මහතා එහෙස පිරිමැද්දේ. හොඳ ගෑණියෙක් හොඳ හිතින් දෙයක් කිව්වම ඒක වරදින් නෑ පුතා. ඒක වැරදෙන්න දෙන්නෙත් නෑ සර්.
ගන්න එක පහු කරන්න තුන්නේ. ඒ ඇයි සපු ඇඳුම් මැදම හිස ඔසව ඇසු අය. යතුර ගන්න චූටි මැණික ඕන. ඉස්සෙල්ලම කෝවිලට යන්න තෙන්න ඕන. මට උදේ දැනුණා. නැත්තම් මං ඔන්නේ වාහනේ අරන් ගෙනත් දාන්න. පාරට නොදා ඉන්න. අනේ සපෝගේ පපු ඇවිලෙන. දැන් ඉතින් චූටි මැණික ආවනේ. දයසිරි මාතා කීවේය. සාගරයේ අසරණ මූණ දෙස බලාගෙන මුන්නේ. කිව්වට බත් ඇටියක් බඩට දාගන්න ඇදිලා ගිහින්. ඔහුගේ කෙට්ටුව මූණ දෙස බලාගෙන සිටියේ. සර්, සාගර කතා කළ ඉන්දියාප බෙදමිනි. මං චූටි මැණිකව ටිකකට කාසෙල් එකට එක්ක යන්නද? ඔහු සිනාසුනේ. යන්න පුතා, මොන දේ කළත් පරිස්සමින්. මං දන්නවා සර්. මොකද්ද ගන්න වාහනේ පුතා? වෑන් එකක්. ලස්සන පාට, කෙල්ලිල්ලේ පාට. කහපාට වාසනාවන්තයි. කහපාට නෙමේස වාසනාවන්ත. ඔහු එසේ ගියා සපු දෙස බැලුවේය. ඉන්පසු ඔහු කිසිවක් කීවේ නැත.